මේ අවස්ථාවට වැඩම කොට වැඩ සිටින අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අනිකුත් ආගම් නියෝජනය කරමින් පැමිණ සිටින පූජකතුමන්ලාගෙන් අවසරයි. මේ මාලිමාවේ වේදිකාව, මේ වේදිකාවේ විශාල පිරිසක් ඉන්නවා. අපේ කාලෙත් ගිවිලා තිසා හැම කෙනාගේම නම් කියන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙනවා. ඉතින් මේ වේදිකාවේ ජාතික ජන බලයක නියෝජනය කරමින්, ඒ විධායක සභාව නියෝජනය කරමින් ඉන්න සියලුම සහෝදර සහෝදරියන්ගෙන්, ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ අපේ නීතිඥ ප්‍රජාව නියෝජනය කරන සහෝදර සහෝදරියන්, ඒ වගේම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික නියෝජනය කරන මේ මහත්වරු, විශ්‍රාමික පොලිස් සාමූහික නියෝජනය කරන මහත්වරු ඇතුළු වේදිකාවේ ඉන්න සියලුම දෙනාගෙන් අවසරයි. මේ අවස්ථාවට පැමිණ සිටින, මේ හොරණට පැමිණ සිටින ආදරණීය මවුරුනි, පියවරුනි, සහෝදරින් සහෝදරුනි, ඔබෙන් අවසරයි. තමුන්නාසලා අපි ඔක්කොම අපිට මතකයි මීට කලනොත් හොරණට ඇවිල්ලා මේ වගේ රැස්වීමක් තිබ්බා. අද අපි ඔක්කොම හොරණ නගරයට මේ එකතු වෙලා තියෙන්නේ. තව මාස 3කින්, තව පෝය 3කින් අපිට මේ රට වෙනස් කර ගැනීම සඳහා වෙච්ච අවස්ථාවක් වෙනවා වළක්වන්න බැරුව. සියලු බාධා කිරීම් මැද්දේ, සියලු කඩාකප්පල්කාරී උත්සාහයන් මැද්දේ ජනාධිපතිවරණ ඉස්තර ලෙසම අපට එනවා කියන සුබ පණිවිඩය දැන් අපි කවුරුත් දන්නවා. සන්නේ ජනාධිපතිවරණය ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ගැඹුරු විශාල වෙනසක් කිරීම සඳහා පාවිච්චි කරන්න ඒ ජනාධිපතිවරණයෙන් ඉතිහාසයේ පළවෙනි වතාවට මහා ජනතාවගේ ආණ්ඩුවක්, මහා ජනතාවගේ සැබෑ ජනාධිපතිවරයෙක් පත් කරගන්න රටම සූදානම් වෙලාවක් තමයි කළුතර දෘෂ්ටියේ අපිත් මේ හොරණට එකතු වෙලා ඉන්නේ. එසා මෙතෙන්ට එකතු ජනතාව අපි දන්නෝ තමුන්නාසලා දිහා බලනකොට මේ දසදහස් ගණන් මේ පිටියේ පුරා විසිරී ඉන්න, මේ හැමතැනම ඉන්න ජනතාව දිහා බලද්දී අපි දකිනවා අදිෂ්ඨානයක් තියෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා, වීරිය තියෙනවා. හැමදෙනාම වෙනසක් කිරීමේ අරමුණෙන් ඇවිල්ලා ඉන්න නිසා රටම මාලිමාව දිනනකොට ජනාධිපතිවරණේ කළුතර දෘෂ්ටි එක්කත් නිකන් නෙවෙයි 75කින් 80කින් දිනවන්න අපි ලෑස්තියි කියලා තමයි මේ ජනතාව එල්ලේ. ඒ නිසා කළුතර දෘෂ්ටික ජනතාවට තියෙන වගකීමක් මොකද්ද? ජනාධිපතිවරණේ ජයග්‍රහණයට තමන්ගේ පංගුව එකතු කරගන්න. ඒ පංගුව එකතු කරන්න කළුතර ජනතාව සූදානම් කියන එක තමයි මේ ඇවිල්ලා ඉන්න හැමෝගෙම පෙන්වන්නේ. ආදරණීය සහෝදර සහෝදරියනි, තමුන්නාසලා අපි කවුරුත් දන්නවා, දැන් අපි කවුරුත් කතාවර වගේ ජනාධිපති සටන පටන් ගන්න තියෙනවා. එක පැත්තෙන් ගත්තොත් සජිත් ප්‍රේමදාස මහත්තයා, එයාගේ ජනාධිපති සටනේ කටයුතු කරන් යනවා. කවුරු හරි ව්‍යාපාරිකෙක් හොයාගෙන බස් එකක් ඉල්ලගෙන, නැත්නම් සල්ලි ටිකක් ඉල්ලගෙන පාසලක් තෝරගෙන එතෙන්ට ගිහිල්ලා බස් එක දීලා පන්ති කාමරයකට බෝල්ට් එකක් දීලා ළමයි එකතු කරලා ළමයින්ට කතා කරගෙන ඉන්නවා. යා කතාන්නේ ජනතාවට නෙවෙයි, ළමයින්ට. මිත්‍රවරුනි කියනවා ළමයින්ට කතා කරගෙන. මේ දස්සල පොඩ්ඩක් කතා අඩු වෙලා තියෙනවා. ඔත පොන්සේක මහත්තයා කඳහරා වැටෙන්න ගහලා තින්නේ යාට. අනිපැතෙන් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය මලේ පාවිච්චි කරලා දිස්ත්‍රික් ගහන යනවා. අර දිස්ත්‍රික් සංවර්ධ කමිටු කැඳවනවා, මන්ත්‍රීවරු අල්ලස් දීලා ගන්න ප්‍රතිපාදන වෙන් කරනවා, බඩු බෙදනවා, ඉඩම් ඔප්පු බෙදනවා, එයාගේ වැඩෙත් කරමින් යනවා. එනිසා අපිට පේනවා ජනාධිපතිවරණ එනවා, ඒගොල්ලෝ වැඩ කරමින් යනවා, අපිත් වැඩ කරමින් යනවා. දැන් රනිල් වික්‍රමසිංහ අපි දන්නවා ජනතාවට හැමදාම මේ දවස්වලත් හැමදෙස්සෙම අනාගතය ගැන කියන්න බලන්න. අපිට හැමදාම ගොඩනගන අනාගතයක් ගැන කියන. හැබැයි කවදාකවත් එක වෙලා නැහැ. දැන් ඊපරදත් කිව්වනේ සුබපණිඩුවක් තියෙනවා කියලා. එනිසා හැමතිස්සෙම කිව්වේ මොකද්ද? අනාගතයට වෙන්න පුළුවන් දෙයක් කිව්වා, දැන් මොකක්වත් කිව්වේ නැහැ. දැන් කලින් අපි නලින් සහෝදරත් කිව්වා මේට කලනොත් එහෙම જાති කියලා තියෙනවා. මේ රනිල් වික්‍රමසිංහ අපිට මතක එක්තරා කාලයක කිව්වා තරුණියෝ ඔක්කොටම බ්‍රේස්ලට් දෙනවා කියලා, අතට රත්තරන් වලලු බ්‍රේස්ලට්. ඒ ප්‍රතිඵලය මොකද්ද? ගෙවල්ල කාන්තාවන් ගෙදිමිච්ච කනකර බලු ටික දැන් බැංකුවට සින්න වෙලා. කතා කරේ බ්‍රේස්ලට් දෙන්න, ප්‍රතිඵලය තමයි රත්තරන් බඩු බැංකුවට සින්න වෙලා. ඊට පස්සේ කතා කරා තරුණයන්ට නොමිලේ රට පුරාම වයිෆයි කලාප දාලා වයිෆයි වලින් අර ඩේටා දෙනවා කියලා. හැබැයි දැන් අන්තිමට වෙලා තියෙන මොකද්ද? රුපියල් 100 ඩේටා කාඩ් එකක් දාගන්න බැරුව අපි දුක් විඳිනවා. හම්බුන්නේ.
ඊට පස්සේ කලා කිව්වා 2020 වෙනකොට ලංකාව ණය වලින් තොර රටක් බවට පත් කරනවා කියලා කිව්වා. දැන් කියනවා ණය ගෙවන්න පටන් ගන්නවලු තව අවුරුදු 4කින්. මට මතකයි ඉස්සර ඔය ගුවන් විදුලියේ තිබුණ වැඩසටහනක් ඒකට කිව්වේ ගීතෙන් ගීතය කියලා. අහලා ඇති ඔයගොල්ලෝ ඔක්කොම. දැන් රයිල් වික්‍රමසිංහත් කියන්නේ ඒක මොකද්ද? ගීතෙන් ගීත නෙවෙයි බොරුවෙන් බොරුව. එක බොරුවක් කියනවා ඒක අමතක වෙද්දි තව බොරුවක් කියනවා. පරණ බොරුව ජනතාවට අමතකයි. බොරුවෙන්මයි යන්නේ. සබ බොරුවෙන් බොරුව කියමින් බොරුවෙන් හදනවා ජනතාව මුලා කරන්න. ඒගොල්ලෝ එහෙම කරගත්තු කාලයක් තිබ්බා. ඒ තිබ්බේ කොහොමද? ජනතාව ඒගොල්ලන්ව තේරුම් ගත්තේ නැති කාලේ. ජනතාව ඒගොල්ලෝ යමක් කරයි කියලා විශ්වාස කරපු කාලේ. දැක වෙනස් වෙලා තියෙන්නේ. දැන් තවදුරටත් අපිරට ජනයාව එවැනි බොරුවලින් රවට්ටන්න බෑ කියලා ඔප්පු කරලා තියෙනවා. දැන් රට වෙනස් කරන්න ඕනයි කියලා ජනතාව දන්නව නිසා ජනතාව වෙනස් වෙලා තියෙනවා. දැන් ඉන්නේ රයිල් වික්‍රමසිංහලට බොරු කියලා රවට්ටන්න පුළුවන් ජනතාවක් නෙවෙයි. රයිල් වික්‍රමසිංහලව බොරු කරපු බොරු කියපු සිල් දෙනාම තමන්ට ලැබෙන පළමු අවස්ථාවේම සිංහාසනෙන් බස්සලා ගෙදර යන්න අපි ලෑස්ති කියලා ඉන්න ජනතාවක් දැන් ඉන්නේ. ඒ තමුන් වහන්සේලා. එනිසා ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනවා කියන එක පිළිබඳව අපිට කිසිම සැකයක් නැහැ. ඔබ කවුරු සැකයක් තියාගන්න එපා. ඇයි ඒ අපි නිකන් හදිස්සියේ චන්ද්‍රකට පාත් වුණා නෙවෙයි. දැන් රයිල් වික්‍රමසිංහ චන්ද්‍ර ලෑස්ති වෙන්නේ කොහොමද? එයා ලෑස්ති වෙන්නේ ඇහිඳාස් ක්‍රමයට. අහුලනවනේ. එයා බලනවා තමන්ට මොකක්වත් නැහැ. ඡන්දදායකයෝ නැහැ. බිමේ සංවිධාන නැහැ. ජනතාව නැහැ. ශාඛා සමිති නැහැ. නිසා කල්පනා කරනවා සමගි ජන බලවේගෙන් 10ක් 15ක් ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ පොහොට්ටුවෙන් කණ්ඩායමක් එකතු කර ගන්න පුළුවන්. තව තව හැමෙන් එකතු ගන්න පුළුවන්ද කියලා බලනවා. අර ඇසෙම්බල් කරලා එකක් හදා ගන්න. පොඩි පොඩි කෑලි එකතු කරලා නිකන් අටව ගන්න හදනවා. එකක් බලය ගන්න බලා. දැන් මන්දරංජ පස්සලට එහෙම එකක්වත් ඇත්තේ නැහැ. සයි ප්‍රේමදාස මහත්තයාත් කල්පනා කරනවා කවුරු වරු කෙනෙක් දිනාගෙන එකතු කර ගන්න. මහ පොළොවේ බලයක් හදන්නේ. හැබැයි අපි ජාතික ජන බලවේගය ගැන නෙවෙයි මාලිමාව එහෙම නෙවෙයි. ඔබට මතකයි මීට අවුරුදු කීපයකට කලින් අපි කොළඹදී ජාතික ජන බලවේගයේ සමුළුව තියලා අපි රටට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාවක් හැදුවා. ඔබට මතක නැහැ. ඊට පස්සේ මොකද අපි කරේ? ඊට පස්සේ අපි දිස්ත්‍රික් මට්ටමට ගිහිල්ලා ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් සමුළුව තියලා දිස්ත්‍රික් වල ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභාව ගොඩනැගුවා. ඉන්නතර වෙන්නතු අපි ගියා ආසනෙන් ආසනයට. හැම ආසනයකම මේ හොරණ පවා හැම ආසනයකම අපි ජාතික ජන බලවේගයේ ආසන සමුළු තිබ්බා. ආසන සමුළුවේ ආසන සමුළුවෙන් අපි ආසනේ වැඩ කරන්න විධායක සභාවක් සහ සංවිධායක මණ්ඩලයක් පත් කරගත්තා. අපි ඒ අතරම බිම් මට්ටමට ගියා. අපි ග්‍රාම සේවක සමට ගියා. කොට්ටාසර ගියා. ගිහිල්ලා කොට්ටාස මට්ටමින් ග්‍රාම සේවක මට්ටමින් අපි සභාව හැදුවා. කොට්ටාස සභාව ගොඩනැගුවා. NPP කොට්ටාස සභාව ගොඩනැගුවා. අපි දෙවෙන්ත සංවිධාන ජාලයක් ගොඩනැගුවා. NPP කොට්ටාස සභාව ගොඩනගනකොට අපි දන්නවා රට වෙනස් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂීතව කෙන පොට්ටු හිටව කෙන ඒ කවුරුත් අපිට එකතු වුණා. අපි එතනින් අතර වෙන්නේ නැතුව අපි කාන්තාව සංවිධාන කරන්න පටන් ගත්තා. එනිසා අපි කාන්තා සභා හැදුවා. කාන්තා සමිතිය හැදුවා. රට පුරා හැම දිස්ත්‍රික්කයකම ගැහැණු අපි එකමිටට කියන කාන්තා සමුළු තිබ්බා. දෙවෙන්ත සමුළු දසදහස් ගණන් කාන්තාව අපි කාන්තා බලවේගය එකතු කරා. ඊයස්සේ අපේ රටේ විද්වතුන් එකතු වුණා. ඒ අතර ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් සම්පත් වූ මහත්තයලා වගේ අය ඒගොල්ලෝ එකතු වෙලා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකව හදලා ඒක ජාතික ජන බලවේගෙත් එක්ක එකතු වුණා. ඒ අතර මෑතදීම අපි පොලිසිය විශ්‍රාමික නිලධාරී මහත්තුරු එසා ඒ විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එකතු හදාගත්තා. ඒ වගේම අනිත් පැත්තෙන් නීතිච්චවරුන්ගේ එකතු හැදුවා. වෛද්‍යවරුන්ගේ එකතුව NPP වෛද්‍යවරු NPP නීතිඥවරු එහෙම හැදුවා. පහුගිය කාලේ අපි රටේ ඉංජිනේරුවෙක් ඔක්කොම එකතු කරලා NPP ඉංජිනේරුවන්ගේ එකතුවක් හැදුවා. දැන් අද උදේ විද්‍යාඥයන්ගේ එකතුව හැදුවා. ඒ නිසා අපි අපේ රටේ මේ දෙවෙන්ත සමාජ වෙනසකට එකතු කරන්න පුළුවන් සියලු බලවේග උඩිනුත් එකතු කරා බිම් මට්ටම දක්වා අපේ සංවිධානය අන්තරේ ශක්තිමත් කළා. දැන් බිම් මට්ටම දක්වා කොට්ටාසේ දක්වා ග්‍රාමසේ ඔසම දක්වා අපේ සංවිධාන යන්ත්‍රය එලාගත්තු හැම වසමකටම NPP සභාවක් හදාගත්තු එම ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙවෙන්ත සංවිධානය. එහෙම එකක් තියෙනවද රනිල්ට?
ගමින්න්නෝ දේම සංවිධායක රයිනිට නෑ සජිත්ත දිනෝද නෑ. දැපේ සෞදුර මේ දවස්සල පෙදන්නවා ගේයින් ගටයන මෙහුම්ම අපේ සෞදුර සෞදුර හැමෝම ප්‍රතිඵලයමකත් ගෙවල් සීජකට ගයොත් එහෙම ගෙවල් හැත්තේවක් අසුවක්ම මාලිමාවට තව දහය පාලවත්තියනවා පැත්ත කියන්න නැති. තුනක් අතරක් හම්බෙනවා සජිත්තනත රනිට ඔකතම ප්‍රතිඵලය. එසත් දැනටමත් අපේ රටේ පොදු ජනතාව මාලිමාව දිනවනවා ගැන විශ්වාසයෙන් එකතු වෙලා තියෙන. ඒකයි අපි කියන්නේ මාලිමාවේ ජයග්‍රහණය පිළිබඳව අපට හොඳ සහතිකයක් විශ්වාසයක් තියෙන. අපට විතරක් නෙවෙයි ඒක තියෙන්නේ රනිල්ටත් තියෙන. ඔබ කල්පනා කරලා බලන්න මේ එන ජනාධිපතිවරණේ රනිල් වික්‍රමසිංහට ලේසියෙන් දෙන්න පුළුවන් නම් මොකද කරන්නේ? එයා ජනාධිපතිවරණේ කල් දාන ක්‍රම හොයනවද? නැහැ. ජනාධිපතිවරණේ පලා යන ක්‍රම හොයනවද? නැහැ. ඊළඟ ජනාධිපතිවරණේ මහින්දලා දිනන්න පුළුවන් මහින්දලා ජනාධිපති චන්දිනුවට මහ චන්දිනුවට නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ජනාධිපතිවරණට බිය දැක්වීම ජනාධිපතිවරණයෙන් පලා යාමට දන්න උනන්දු ඕනකම විසුණු පෙන්වන්නේ මොකද්ද? ඊළඟ ජනාධිපතිවරණේ නියත ජයග්‍රහණය වෙන කාටවත් නෙවෙයි මාලිමාව සතුයි කියන එක මේකෙන් පේනවා. දැන් අපි මාලිමාව දිනවන්නේ මොකටද? මේක වැදගත් ප්‍රශ්නයක්. අපි අමුර සහෝදරයත් කතා කරා, තව අය කතා කරා. මාලිමාව දිනවන්නේ අපි මාලිමාව දිනවන්නේ මේ තියෙන ආණ්ඩු වෙනුවට මේ තියෙන ජනාධිපති වෙනුවට තව ජනාධිපති කෙනෙක් ගැනලා වෙන ආණ්ඩුවක් හදලා ඒගොල්ලෝ කරන් ගිය පරණ වැඩේම කරගෙන යන්නද? නැහැ. ඒකට නෙවෙයි. අපිට තියෙනවා වෙන ලොකු වැඩක්. ඒක අපි හරියට තේරුම් ගන්න ඕන. මොකද ඒ වැඩේ කරන්න වෙන්නේ ආණ්ඩුවට විතරක් නෙවෙයි.